ආයුබෝවන් ඉතලි අම්මාගේ ආදරණීය රසමැදුරට මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් සුවිශේෂී රෙසිපි එකක්. ගොඩාක් අමාරුවෙන් ජීවිත ගැට ගහගන්න මේ වගේ කාලෙක ගෙදරට නෑදෑයෙක් අමුත්තෙක් හිතමිතුරෙක් යාළුවෙක් කවුරු හරි එන වෙලාවට මස් මාළු මොකුත්ම ගෙදර නැති වුණ වගේ වෙලාවට මේ විදිහට බිත්තර ටිකකින් කටට සැරට රසයට හදාගන්න පුළුවන් තෙම්පරාදුවක් ගැන තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. ඇත්තටම කියනවා නම් මේකට තෙම්පරාදුවක් කිව්වට බිත්තර ඩෙවල් එකක් කියලාත් කියන්න පුළුවන්. මේක හදාගන්න ගත වෙන්නේ බිත්තර ටික තැම්බෙන කාලය විතරයි. මොකද බිත්තර ටික තැම්බෙන කාලය තුලදී අපිට පුළුවන් අනිත් අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය ටික සෝදානම් කරගන්න. බිත්තර ටික තැම්බුණ ගමන් තවත් විනාඩි දෙකකින් තුනකින් ඔයාලගේ මේ බිත්තර තෙම්පරාදුව බිත්තර ඩෙවල් එක ලෑස්ති. ඉතින් විනාඩි 10කින් වගේ පුංචි කාලයකින් මේ වගේ රසට බිත්තර එකක් හදන්න ඔයාලා try කරලා බලන්න. මම මෙතන බිත්තර හතරක් තම්බලා මේ විදියට කෑලිවලට කපාගෙන තියෙනවා. ලොකු බීලුණු ගෙඩියක් මේ වගේ ලොකු කෑලිවලට කපාගෙන තියෙනවා. අවමිරිස් කරල් කිහිපයක්, ඒ වගේම ලොකු මිරිස් කරලක් මේ වගේ පුංචි කොටුවට ඉදින විදියට කපාගෙන තියෙනවා. කෑලි මිරිස් තේ හැඳි එකහමාරක්, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක, කහ කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම තක්කාලි සෝස් මේස හැඳි තුනක්, ඊට අමතරව සෝයා සෝස් මේස හැඳි එකක්, ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා තෙල් ස්වල්පයක්. ඊට අමතරව තවත් මම මේකට සෝදානම් කරගෙන තියෙනවා රසය පොඩ්ඩක් වැඩි කරගන්න ලීස් ගහක කොළපාට කොටසේ පොඩි කෑල්ලක්. බිත්තර ටික තම්බලා කපලා සෝදානම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා සෝදානම් කරගත්ත වළඳට තෙල් බින්දු කීපයක් එකතු කරලා ඒකට ඔයාලා සෝදානම් කරගත්ත කහකුඩු වලින් පොඩ්ඩක් එකතු කරගන්න. මතක තියාගන්න මේ විදිහට කහකුඩු ටික තෙල් වලට එකතු කරනකොට අනිවාර්යයෙන්ම ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තමයි එකතු කරගන්න ඕනේ. මේ විදිහට කහකුඩු ටික තෙල් වල කවලම් කරලා ඊට පස්සේ අපිට පුළුවන් අපි සෝදානම් කරගත්ත බිත්තර ටික කපපු පැත්ත යටට හිටින විදිහට මේකේ අතුර ගන්න. ඒ වගේම තමයි මේ දෙත් ඔයාලට කියන්න ඕනේ මේ විදිහට මම තෙල් චුට්ටක් එකතු කරලා කහකුඩු ටික මේකට එකතු කරගත්තේ බිත්තර එකේ තවත් ලස්සන වැඩි කරගන්න. ඔයාලට මේක බෙද ගන්න පුළුවන් මේ විදිහට කහකුඩු එකතු කරගන්නේ නැතුව වුණත්. කපපු පැත්ත මේ විදිහට විනාඩියක් විතර බැඳුනට පස්සේ අපිට පුළුවන් මේක අනිත් පැත්ත හරවලා තවත් විනාඩියක් විතර බැඳ ගන්න. බලන්නකො බිත්තර ටිකේ ලස්සන පාට. මේ වගේ ලස්සන පාටට මේක බැඳුනට පස්සේ අපිට පුළුවන් මේ ටික ඔක්කොම වළඳෙන් ඉවතට ගන්න. ඔයාලා මේ බිත්තර ටික බැඳගත්ත වළඳටම තවත් තෙල් මේස හැඳි දෙකක් විතර දාලා රත් වෙන්න තියාගන්න. රත් වුණු තෙල් ටිකට මුලින්ම හදාගත්ත සුදු ලුණු ඉඟුරු පේස්ට් එක දාගන්න. මතක තියාගන්න ගොඩාක් ගින්දර වැඩි කරගන්නේ නැතුව අඩු ගින්දරේ මේ ටික හොඳින් බැඳගන්න. මේ ටික මේ විදියට බැඳගෙන එනකොට ඔයාලට පුළුවන් කපාගත්ත බීලුණු මිරිස් ටිකක් මේකට එකතු කරලා සාමාන්‍ය ප්‍රමාණයට බැඳගන්න. මේ ටික ගොඩාක්ම කරවෙන්න බැඳෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් ඉතුරු වෙලා තිබුණු කහකුඩු ටිකත් ඒ වගේම කෑලි මිරිස් ටිකත් එකපාරම මේකට එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් කවලම් කරගන්න. ඒත් එක්කම සෝදානම් කරගත්ත තක්කාලි සෝස් ටික ඒ වගේම සෝයා සෝස් ටික මේකට එකතු කරගමු. දැන් මේ සියල්ල හොඳින් කවලම් කරගන්න. ඕන්න දැන් තමයි තියෙන්නේ කෑමක රසයටම හදාගන්න පුළුවන් කොටස. කෑමකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න එක මතක තියාගන්න. සෝයා සෝස් වල ලුණු තියෙනවා. ඒ වගේම ඔයාලා බිත්තර තම්බනකොට ලුණු එකතු කරලා තියෙනවද දන්නේ. ඒ නිසා ඒ හැම දෙයක්ම කල්පනාවෙන් මේකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් යහමින් එකතු කරගන්න. ඔන්න දැන් අන්තිමේටම බිත්තර ටික එකතු කරන්න කලින් ඔයාලට පුළුවන් කපාගත්ත ලීස් කොළ ටික මේකට එකතු කරගන්න. ඒ වගේම තමයි ලීස් කොළ කියන දේ මේකට අත්‍යවශ්‍යම දෙයක් නොවේ. ලස්සනටයි රසටයි තමයි මම මේක එකතු කරගත්තේ. ඒත් එක්කම කලින් සෝදානම් කරගත්ත බිත්තර ටිකත් මේකට එකතු කරලා හොඳින් කවලම් කරලා ඔයාලට පුළුවන් ලිප ඔෆ් කරගන්න.
මතක තියාගන්න ඔයාලා ලීස් කොළ ලුණු කොළ මේකට එකතු කරනවා නම් ඒවා එකතු කරගත්තට පස්සේ ගොඩක් වෙලා ලිපේ තියාගෙන ඉන්න එපා. මොකද වළඳනොත් අස් කරගන්න තරමටම හොඳයි. මොකද ලීස් කොළ ලුණු කොළ කියන දේවල් වලට වතුර ඉක්මනින්ම උණන ගතිය තියෙනවා. ඒ නිසා මේ අපි රසයට හදාගත්ත ඩෙවල් එක ටෙම්පරාදුව වතුර ගතිය වැඩි වුණොත් එහෙම ඒ තියෙන නියම රස නැතුව යන්න පුළුවන්. ඒ නිසා ලිප ඔෆ් කරනවත් එක්කම වළඳෙන් වෙනත් භාජනයකටත් මේ මිශ්‍රණය ඉවත් කරගන්න. ඔන්න අපි රසම රස බිත්තර ඩෙවල් එක හදාගත්තා. ඔයාලටත් පුළුවන් හදිසි අවස්ථාවකදී මේ වගේ දෙයක් ප්‍රයෝජනෙට ගන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ගුණදොස් අඩුපාඩු සියල්ලක්ම පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලා තවමත් ඉතලි අම්මා subscribe කරලා නැත්තම් දැන්මම subscribe කරලා එකතු වෙන අලුත් අලුත් වීඩියෝස් වල notification ඉක්මනින්ම ගෙන්න ගන්න ළඟම තියෙන bell එකත් all දෙන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. අපි තවත් අලුත් රසබර වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවේ අදට මම ඔයාලගේ ගෙදරින් සමු ගන්නවා. ඔයාලා හැමෝටම නිරෝගී භව රජේන සුබ දවසක්. ආයුබෝවන්.